ද ීඩියුව එක ලින් මපියෝබෙන් ප්‍රශ්ණයක් කාආනවා. සාර්ථක වෙන්න ඔබට මොනො අද නැත්තේ. සමර්විටඔයා ගොඩක් නිහසට කාරණා ඒ වෙනුවෙන් පවසයි. නමුත් මතකතියාගන්න මෝෂේ දායන් එද සනම්සේ හැට හතේදදි ඒස්්‍රයිල් සයිදින යුද්ධෙන් ජයග්‍රහණය කරවන්නන්නේ එක් ඇසකුත් අන්දව තියද්දී. කෞුදු මේ මෝෂය දයන් කියලා කියන්නේ මොකක් දෝගේ විශේෂත්වය. ෝෂිදයන් උපතලලාබන්න එදත් සම්සේ පහල පවරුද්ධෙමයි මාස සි වෙන ඒත් ඔහ ඉපදනකොට ඊස්්‍රයිලෙ කියලා රටක් තිබුණන නැහැ ෝෂ දයන්ට ඕනවෙනවා පලස්ථීන මුස්ලිම්වරුන්ට යටත් නොවී යුදවජතිය පවතිනවා බලන්න කෙසේ නමුත් මෝෂ දයන් කැන්න සැපවිඳපු කොල්ලෙක් නම් නවේ කට්ට කාගෙන හිටපු යකෙක් වගේ කොල්ලෙක්. යුදෙව ජාතියට ඒකාෙ හැමතැනකින්ම කට්ටිය පහර දෙවා. එක පැත්තකින් මුස්ලිම්වරුන් පහර දෙෙනවා. අනි පැත්තෙන් කාර්කශක භූමයක් ඒ කාලේ ඔවන්ට හිමි වෙලා තිබුණේ. නමුත් අනිකුත් වීර යුදෙවජාතිය වගේම මෝෂි දයනුත් පසු බෑව නැහැ. ෝෂිදයන් වරක් පවසනවා ඕට ඔහුගේ පුංචිකාලේ ගැන තිබුුණු මුල්ම මතකය ගැන. අරබි මුස්ලිම්වරු නෝන්ට පාරදිීමම නිසා නිවස අතහැරල වෙනත් තැනකට යන්න ඕන්ට සිද්ධ වෙනවා. එදා ඔවන්ට දැනෙනවා ඕවන් කතරම් අසරණද කියලා. අද පලස්ථීනයට කවිගීලියන ගොඩක් අයි මීට අවරුදු සීියකට පමණ කලින් වනුවේ පහරදීම් ගැන කියන්නේ නැහැ. ඕවන් කතා කරන්නේ හරියට ඉතිහාසේ පුරාම ඔවුන් සාධාරණ සාමකාමී ජාතියක් වෙලා හිටිය වගේමයි. ඕට අන්තං අවරුදු දාහතර වෙනකොට හගනා කියන සංවිධානයට බැඳලා තමගේ ජාතිය වෙනුවෙන් වැඩ කරන්න පටන්ගන්නවා. එද්දස් නමසේ දිස්ගනන් වෙනකුට රට පාලනය කරන්නේ බ්‍රිතාන්නේ ජාතිකයන් විසින්. ඒකාලෙ තමයි අරබි මුස්ලිම්වරු බ්‍රිතාාන්නේ්‍ය ජාතිකයන්ටෙරේව කැරල්ලක් ආරම්භ කරන්නන්නේ ටේ. ඒ නිර්මාණය කළ හමුදාවට මෝෂේ දයන්ද කතු වෙනවා. ෝෂ දයන්නේ කාලෙදි තමයි ගරිල්ලටන් පූුණුුවන්නේ නමුත් තික කාලයකට පස්සේ හගනා කණ්ඩායමත් බ්‍රතාන්‍යය විසින් තහනම් කරනවා. හගාන කණ්ඩ මේ ප්‍රධාන චරිතයක් වුණු මෝෂ දයාන්ට වසර දෙක සිරදනුවමක් නියම වෙනවා. ඉතින් මෙයා අවුරුදු දෙක් කිරබත් කාල නිදහස් වෙලා එලියටවා. ඉතින් මෙන්න මේ කාලවක්වානුවිදි තමයි දෙවන ලෝක යුද්ධ පටන්ගන්නේ. හැමෝම දන්න විදිට හිටලර් මේ කාලදි තමයි යුදෙවන් විශාල් ප්‍රමාණයක් සමූලගාතනය කරන්නේ. ඉතින් ඒනිසා හිට්ලට විරුද්ධව සටන් කරන්න මෙයා දෙවන ලෝක ුද්ධ ්‍රතාාන්නේ හමුදාවට බැඳනා. දවසක් යුද්ධ අතරවාරේදි දුරදක්නයක් කරන් සතුරන් නිර්ියක්ෂණය කරමින් සිටින අතරවාරදි සතුරෙක් මෝෂ දයන්ට වැඩිතියෙනවා මේ වැඩිුන්ඩය දුරදක්නේ වීදුරවල වැදි වීදුරුකොටත් ස්මෝෂි දයන්ගේ ඇසට විසි වෙනවා. එනිසා මෝෂි දයන්ට එක ඇසක් අහිමි වෙනවා. එදා ඉඳන් මෝෂ දයන් ඉන්නේ අයි පැක්්චක් පැළගෙන. තින් නවාලා තනවද ඇෑ කයිමඋුනිසා මෝෂදයන් යුද්ධෙන් ඉවත් වනා කියලා මෝෂදයන් කාලයක්ම වෛද්‍ය ප්‍රතිකාර ලැබවා ඕ ගොඩක් කම්පාවට පත්වනා ඇසක් කයිමිවීම සම්බන්ධයෙන් නමුත් තික කාලයකින් ප්‍රතිකාරවලින් අනතුරුව නැවතවතාවක් මෝෂ දයන් යුද්ධේට ගයා මකද ෝෂදයාන්ට ඕනුනේ යුදෙව ජතියට විරුද්ධ වැඩ කළ හිටලර්ගෙන් පලිගන්නයි නිදහසට කාරා හොඳයි ඒවා කියන මිනිස්සුන්ට මෝෂ දයාන්ට නිදහසට කාරණා තිබුණ නැෑ මෝෂ දෑයන්ගේ ඔළුව එකම එක දයි තිබුණනේ ඒ තමයි ද්වන් ලියනගරනක් මර දෙමෝ හිටලටේ රේව යුද්ධ කර එක. නමුත් ඇැහැක් කයිම වෙලා යුද්ධයටාව පරණ මෝෂිදායන් නම් නෙවෙයි. අනුකම්පාව කියනදේ හගේ හිතේ ගෑවෙලාවත් තිබුණ නෑහ. හැ කයිමිවීමේ වේදනාව හෝගේ ඇඟෑඇතුළිඉන්න යක්ෂ්‍යාව අවධි කල්ලා තිබුණා. එදාඉන්දන් තමයි මෝෂ දයන්ගේ හරිියන කාලේ පටන්ගත්තේ. ඒවි තරක් නෙවෙයි, යුදෙව් ජාතිය වෙනුවෙන් නැවතවතාවක් හෝු හගන කණ්ඩායමට බැඳනා. යුද්දේදි දක්වූ දක්ෂතා නිසාම ඔුට ක්‍රම ක්‍රමෙන් උසස් නිලතර ලබෙන්න්න පටන් ගත්තා මෝෂ තමයි ඊස්්‍රයිල් හමුදාවට හඳන්නා දෙන්නේ කෙනෙක් පහරදුන්නොත් ඊට වඩා දාගුණක බලයකින් පහර දෙන්න ඕන කියලා මුලින්ම අපිට ගානුවට වඩා වැඩි ප්‍රහාරයක් සතුරට එල්ල කළ යුතුයි කියෙන සංකල්පය තමයි පසුව සතුරාට දාගුණක ප්‍රබලතාවකින් පහර දෙන්න ඕන කියන සංකල්පය දක්වා වැඩි දියුණු නේ සතුරන් විශේෂ අවධානයක් මෝෂද දයන් වෙත යොමු කලා මොකද යම් සටන් පෙරමුණක මෝෂිදයන් ඉන්නව කියලා කියන්න මන්ගේ මරණය සිදුවීමේ වැඩි සම්භාවිතාවයක් තියෙනව කියලා ඔන් දැනගෙන හිටියා. එද නමසේ හතලෙස් අටවර්ශය සිදුණු යුද්ධේදී ඉහල දක්ෂතා දැක්වූ මොහ පස්ුව ඊ ස්්‍රයිල් හමුදාවේ ඉහළම තනතුරක් වුණු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත් වනාා. එදදස් නසේ හතලස් අටවිශාල යුද්ධයකින් ජයග්‍රහණය කර ජයලබුවට මොකද අවට ස්ලිම් රටවල් එල්ලවුණු විරෝධයනම් කිසිම අඩුවක් තිබුණෙ නෑ. නිරතුුවම ඊස්්‍රයිලය හා යුද්ධයකට පැටලීමට ඔවන් මාන බලමින් සිටියා විට්ක ඊ ස්්‍රරයිල්ලට ර්තිික සම්මා දෙක පැනුවා, තවත් අවස්ථාවක ඊස්රයිලේ තුළත් ්‍රස්ථවාදේ වැපිරීමට කටේතු කලා. මේක ඉස්්‍රායිලයට ලොකු කරදරයක් වුණා දුරදක්නා නුවනින් අනාගතයදුට මෝෂධයන් නියපොත්තෙන් කඩන්නට තියෙනදේ පොවෙන් කපන්නට තරම් විශාල කරදරයක් පන්නට පෙර විනාශ කළයුතුයැයි තේරුම් ගත්තාමන්සා ඕන් පහරිර දෙන්නට පෙර තමන් ක්‍රියාත්මක විය යුතුයයි මෝෂදයන් තීරණය කලා නමුත් ඔහු දැනගෙන හිටිය මේක ඉතාමත්ම අමාරු වැඩක් කියලා නමුත් ඔහු තවත් දෙයක් දැනගෙන හිටියා. ඒ තමයි අමාරුමදේ තමයි නිවරදිම දේ කියලා. එදදස් නම්සේ පන සයිවර්ෂයේ, මෝෂධයන් මුස්ලිම් රටවල්වල හමුදා. വൺ දෙන්න നിന്ന പടാങ്കത്ത එම වසරේදිමඔක්තුොම්බ මාසසිදි මෝෂදයන් ඊස්්‍රයිල වෙනුවෙන් සුවස් මෙහෙම සාර්ථකව සිදු කලා මේ නිසාම ඊස්ට්‍රයිල් ප්‍රජාාවතර ඔහු වීරේක් ලෙස පිදුම්ලබන්නට වුණා එදස් නමසේ පනස් සටවර්ශේදිී යුදහමුදාවට සමු දෙන මෝෂදයන් දේශපාලනයට එකතු වෙනවා එද නම්සේ හැට හතවර්ශයේදිී ලැවේෂ්ගල්ගේ රජයේ ආරක්ෂක ඇමතිවරයාලෙස මෝෂේදයන් පත්වෙනවා. ඒ කාලෙදිම තමයි ඊස්ශ්‍රයිලයේ සයිදින යුත්තය පටන්ගන්නේ මෝෂදයන් හා යුත්සක් ප්‍රාබීන් කියනය තමයි මේ සටන්. ට නායිකත්වේ ලබා දෙෙන්නේ. ැමෝම හිතන්න මේ සටනින් ඊස්්‍රයිලේ පාදවේ කියලා. මුත්තු ටවල් වලට රිදන්න ගහපු ඊස්්‍රයිලයේ දඩුවමක් විදියට සෑම රටකින්ම කොටසක් කල්ල ගත්තා. ඒ වගේ තමයි එදස් නමසේ හැත්තකේදදි මියනික් නවර සිදනු ප්‍රහාාරයේදිී ෆාට සංගධනය එල්ලළ ප්‍රහාාර වලින් ඊස්ට්‍රයි ලම්පි ්‍රීඩකැන් කියහිපදනෙක් මරණයට පත් වනාා තමන්ගේ රටේ ඔලම්පික් ්‍රීඩකයන් රාදමීමේ පලිය ලෙස. අවුරුදු විස්සක් පුරාවට ඔවුන්ම ඝාතනයක් කිරීමේ දෙවියන්ගේ කෝපේ කියන මෙහෙම සැලසුම් කරන්නෙත් මහෝ විසින්. එද නමස හත්ත තුනවර්ේ ොම්කිිපපු යුද්ය පටන්.

එදියඔෝගේ ක්‍රමෝපායන් සාර්ථක නෝවු නිසාම ඕට විරුද්ධව චෝදනා එල්ල වෙනවා. තමාගේ වර්ද පිළිගත් ඔහු එද්ස් නමසේ හැත්ත හතරවර්ශයේදි තමන්ගේ අස්වීමේ ලිපිය එවකට ස්්‍රයිල් අගමතිනය වෙලා හිටපු ගොල්ඩමයට ලබා දෙෙනවා නැවත එද සමසේ හැත්තේ හතවර්ශයේදිී විදේශ ඇමති ලෙසහු පත්වෙනවා එදස් සමසේ හැත්ත නමේ වර්ශේදිී මෝෂදයන් විදේශ ඇමතිකමිණුත් ඉල්ලාස් වෙනවා. එම වසරේම මැයි මාසේ දහනම් වනද ඔුට පිළිකාවක් පැළඳී ඇති බවට ස්වාගන්නවා මහන්ත්‍රේප ලිකත්වය ඇතිවී තිබුණු අතර ඔහු වසර දෙකක් තිස්සේ ඉන් පීඩා විින්දා. එදැස් නමසි අස්ස වූ එකවර්ෂය ඔක්තෝම්බර්මාසේ දස්සේ වනදා ඔහු සදහටම දෙනෙත් පියා ගන්නවා. ඒ වෙනකොට ඔහු හැටහය වන විය පසුනා. අද වෙනකොට ඊස්ත්‍රයිලේ ඉතාමත්ම සාර්ථක බලවත්රටක් බවට පත්වෙලා අවසානයි. ඊස්්‍රරයිල් ලිතිහාස්සේ ගෙන කතාකරද්දි අමතකුණොවන චරිතයක් තමයි මෝෂය දයන් කියලා කියන්නේ ඕගේ ජීවිතයෙන් අපිට ඉගෙනගන්න ගොඩක් පාඩම් තියෙනවා ඔහු ඉපදුුණු කාලේන්දලම හුට විධ අභියෝගන්ට මුහුණ දෙන්නට සිද්ධ වනාා. ඒ අියෝග නිසාම තයි ඔහෝ සාර්ථක චරිතයක් බවට පත්වෙෙන්නේ. ොමරි අවසාන වශයෙන් කියන්න දෙයක් තියෙනවා. යුදෙව ජාතිය හා සිංහල ජාති අත්‍ර පවතින නෑදෑකමගැන පරේක්ෂණවාර්තාසාහ මූලාස්ත්‍ර මේවනවිට, අපි විසින් සිංහලයට පරිවර්තනය කරමින් සිටිනවා සිංහලයන් හා යුදෙවන් නෑදෑයොදයන නමින් ඉදියට වීඩියෝවක් අපි අරං එන්න බලාපොරොත්තු වෙනවා. මෙදී මූලාස්ශ්‍ර එකක් නොවේ කීපයක්ම අපි ඔබට ඉදිරිපාත් කරනවා. ඉතින් මේගන ඔබ දන්න තවත් මූලාස්්‍ර තියෙනවනම් ඒවත් අපවෙතේවන්න අමතක් කරන්න එපා. ඒ අපි විසින් කරන පරීක්ෂණයට ගොඩක් වැදගත්වේවී. නමුත් මේක තාමත්ම බාරපතල සිද්ධයක් නිසාම ඒ අටේ ඩියෝ ස්කීපයක්ම ඉදිරට ගලාගෙනයන්නත් ඉඩ තිෙනවා. කොහොමනත් මේ වීඩියෝව සම්බන්ධයෙන් ඔබේ අදහස අනිවාරෙන්ම පාලින් කමෙන්ට්ටයක්ක් ගන්න අමතක් කරන්න පා. අපි මේගේම අලුත්ම වීඩියෝකින් හම් වෙන බලාපොරොත්වෙන් අදට සමුවරගෙනයන්නට තමයි සූදානම් වෙන්න. ඔයාල තාමත් අපේ චන්ල්ලක සබස්ක්‍රයි් කරනත්ත අනිවාරෙන්ම පාලින්තියන රතු පාට පට්න කොබල සබස්කයි් කරන්න ඒගේ පුංචි බෙල්ලයි කන්න කලික්කරොත් අපිොලදින් වඩියෝව දපුගම යාලට ගන්න ගැනීම හැකිියාව තියෙනවා. අප ලුත්ම ඩoවින් ම්බෙමු, සල දෙ නාට सुබ දවසා.